වෙනද වගේ මොකද හැම දිනමත් අදත්ම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ගාව තියෙන්නේ මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය ෆෝන් එකක් Huawei Note 2i. අපි බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු box එකේ පිටත පෙනුම ඉස්සෙල්ලාම ගහලා තියෙන Huawei logo එකත් එක්ක Huawei Note 2i කියලා. ඒ වගේම Huawei 1 year warranty sticker එකක් තියෙනවා. ඒ වගේම official smartphone partner of Sri Lanka cricket කියලා වෙනම sticker එකක් තියෙනවා. ඒ වගේම box එකේ side එකෙන් එහෙම නැත්නම් box එකේ දෙපැත්තේ side එකේ ගහලා තියෙනවා Huawei design කියලා. එච්චරයි box එකේ උඩයි ඒ වගේම දෙපැත්තයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. box එකේ පිටිපස්සේ ගහලා තියෙන පොඩි විස්තර වගේක් model number එක, color එක, ROM එක, RAM එක ඒ වගේ පොඩි දේවල් වගේක් විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි box එකේ පිටත පෙනුම ගැන කතා කරලා ඉවරයි. අපි දැන් බලමු box එක open කරලා. මේ box එක පියන් දෙකකින් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම මේ විදිහට box එකේ උඩ පියන open කරගන්නවා. උඩ පියන open කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් device එක, ඒ වගේම sim removal tool එක. අපි මේ විදිහට ෆෝන් එක box එකෙන් එලියට ගමු. මං ගාව තියෙන්නේ blue color ෆෝන් එකක්. අපි ෆෝන් එක ගැන වැඩි විස්තර තව ටිකකින් කතා කරමු. මම මේ විදිහට පැත්තකින් තියනවා මගේ ෆෝන් එක. බලමු box එකේ තව මොනවද තියෙන්නේ කියලා. Huawei Nova 2i එකට ලංකාවේ single warranty එක හම්බ වෙනවා company 1 year. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ warranty card එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් තව box දෙකක් තියෙනවා මේක ඇතුලේ. අපි මේ විදිහට එක එලියට ගමු. මම මේ විදිහට box එක ඇතුලේ තියෙන ඉතුරු box දෙකත් එලියට ගන්නවා. අපි දැන් බලමු මේ box දෙක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මං ඉස්සෙල්ලාම sim removal tool එක තියෙන box එක open කරන්නයි හදන්නේ. මම මේ විදිහට box එක open කරගන්නවා. box එක open කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Huawei charge එක තියෙනවා. මේ තියෙන්නේ Huawei wall charge එක. ඒ වගේම තියෙනවා micro USB cable එක. Huawei Nova 2i එකට එන්නේ type C cable එක නෙමෙයි micro USB. මේ තියෙන micro USB cable එක. ඒ වගේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය headset එකක්. මේක නම් ගොඩක් phones වලට එනවා වගේම සාමාන්‍ය headset එකක් තියෙන්නේ. මේ ටික තමයි මම open කරපු box එකේ තියෙන්නේ. මම ඉස්සලාම open කරේ sim removal tool එක තිබ්බ box එක. දැන් අපි අනිත් box එක open කරලා බලමු. මම මේ විදිහට අනිත් box එකත් open කරගන්නවා. මේ box එක open කරාට පස්සේ අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් user guide book එක තියෙනවා. මේ තියෙන්නේ user guide book එක. ඒ වගේම ඔයාලට තව පොඩි book එකක් තියෙනවා. මේක ගහලා තියෙනවා Huawei warranty card කියලා. ඒ වගේ මේ box එක තුල තියෙන Huawei Nova 2i එකට company එකෙන්ම දීලා තියෙන Huawei back cover එකක්. මේ back cover එක plastic. මේ back cover එක ගැන නම් ලොකු safety එකක් මට කියන්න අමාරුයි. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මම මෙතෙක් කළා කතා කරේ box එකේ පිටත පෙනුමයි box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් මම මේ ටික පැත්තකින් තියලා මම ඔයාලට phone එක මොන වගේද කියලා කියන්නයි හදන්නේ. මම කලින් කිව්වා විදිහට මං ගාව තියෙන blue color phone එකක්. ඒ වගේම phone එක 2017 ඔක්තෝබර් මාසේ තමයි release වෙන්නේ. ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරොත් ෆ්‍රන්ට් ග්ලාස් ඒ වගේම ඇලුමිනියම් බොඩි එකක් තියෙන්නේ. Nova 2i එක ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා කැමරා හතරක් තියෙන නිසා. මේකේ ප්‍රයිමරි කැමරක 16 මෙගාපික්සල් කැමරකකුයි 2 මෙගාපික්සල් කැමරකකුයි තියෙන්නේ. ඒ වගේම ෆ්ලෑෂ් ලයිට් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුවල් කැමරකට යටින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෆින්ගර් ප්‍රින්ට් සෙන්ස එක. ෆෝන් එකේ වම් පැත්තේ උඩින්ම අපිට බලා ගන්න පුළුවන් SIM tray එක. අපිට ෆෝන් එක යටින් ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් ස්පීකර් එක තියෙනවා. ඒ වගේම micro USB port එක. ඒ වගේම mic එකත් එක්ක 3.5 audio port එකත් අපිට බලා ගන්න පුළුවන්.
ඒවගේම ෆෝන් එක දකුණු පැත්තේ උඩින් අපිට බලාගන්න පුළුවන් වොලියුම් කී එක, ඊට පල්ලෙන් අපිට බලාගන්න පුළුවන් පවර් කී එක. මේ ටික තමයි අපිට ෆෝන් එකේ පිටතින් බලාගන්න පුළුවන් වෙන්නේ. මම දැන් හදන්නේ ෆෝන් එක පළවෙනි පාට් ඔන් කරන්න. අපි මේ විදිහට ෆෝන් එක ඔන් කරන් බලමු. ෆෝන් එක ඔන් කරගත්තට පස්සේ අපිට සෙටප් වගේක් තියෙනවා. මම මේ සෙටප් ටික ඉක්මනට කරගෙන යන්නම්. මේක ඔගලොන්ට ලේසියෙන්ම සෙටප් කරගන්න පුළුවන් ෆෝන් එක. ඒකින් ඉඳන් මම මේක ඉක්මනටම සෙටප් කරගෙන යනවා. දැන් මම ෆෝන් එක සෙටප් කරගෙන ඉවරයි. දැන් අපි බලමු ෆෝන් එක යූස් කරලා. ෆෝන් එකේ RAM එක 4GB විතර අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 64GB internal storage එකක් තියෙනවා. ඕගලන්ට පුළුවන් 256 දක්වා ෆෝන් එකේ storage එක micro SD card එක පාවිච්චි කරලා වැඩි කරගන්න. ඒ වගේම Huawei EMUI 5.1 විතර තමයි ෆෝන් එක රිලීස් වෙන්නේ. ඒ වගේම ෆෝන් එකේ Android version එක 7.0 Nougat තමයි OS එක විදිහට රන් වෙන්නේ. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අඟල් 5.9 එක IPS LCD screen එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ෆෝන් එකේ aspect ratio එක වෙන්නේ 18:9. ඒ වගේම 1080x2160 resolution එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම screen to body ratio එක 76.5. Huawei Nova 2i මේ ෆෝන් එක almost bezel-less design එකක් තියෙනවා කියලා කිව්වොත් හරියටම හරි. මේ ෆෝන් එකේ දෙපැත්තේ frame දෙක ගොඩක් අඩු කරලා ඩිස්ප්ලේ එකට වැඩි ඉඩක් ලබා දීලා තිනවා. මේක තමයි ෆෝන් එකේ තියෙන විශේෂත්වය. ෆෝන් එකේ ෆ්‍රන්ට් ෆේස් එක ගැන කතා කරොත් අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් ඩුවල් ෆ්‍රන්ට් කැමරා එකක් තියෙනවා. මේ කැමරා එකේ එක කැමරා එකක් 13 මෙගාපික්සල් කැමරා එකක් විදිහටත්, අනිත් කැමරා එක 2 මෙගාපික්සල් කැමරා එකක් විදිහටත් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉයර් පීස් එක, ඊට එහා පැත්තෙන් තියෙන notification light එක, ඊටත් එහා පැත්තෙන් තියෙන soft light එකක්. මම ඔගොල්ලන්ට පෙන්වන්නම් මේ soft light එක මොන වගේද කියලා. ඒ වගේම අපිට මේ soft light එක selfie photo එකක් ගද්දි පාවිච්චි කරන්න පුළුවන් flash එකක් විදියට. ෆෝන් එකේ කැමරා ගැන වැඩි විස්තර කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ wide aperture, portrait, ඒ වගේම live capture පහසුකමක් ලබා දීලා තිනවා. ඒ වගේම මේ ෆෝන් එකේ කැමරකට පුළුවන් subject එකක් ඉක්මනටම focus කරගන්න. ඒ වගේම ඔගොල්ලෝ ගන්න photo එකේ background blur කළ photo ගැනීමේ පහසුකමුත් Nova 2i එකෙන් ලබා දීලා තිනවා. ඔයාලට දැන් පේන ඇති මම වයිට් ඇපචර් මෝඩ් එක පාවිච්චි කරලා ගත්ත ෆොටෝ එකක්. මේකෙදි සබ්ජෙක්ට් එක ෆෝකස් කරගෙන බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා තියෙනවා. ඒ වගේම Huawei Nova 2i එකේ කැමරකට පුළුවන් ඔයාලා ගන්න ෆොටෝ එකක් හොඳම ක්වොලිටි එකකින් ඔගලන්ට ලබා දෙන්න. ඒ වගේම ෆුල් HD වීඩියෝ කරන්නත්, ඒ වගේම HDR, නයිට් ෂොට්, පැනරෝමා, ටයිම් ලැප්ස්, ස්ලෝ මෝෂන් මේ වගේ ෆීචර්ස් ගොඩක් Nova 2i එකේ කැමරකට තියෙනවා. ඔයාලා කවුරුත් ආස ෆීචර් එකක් තමයි ෆින්ගර් ප්‍රින්ට් කියන්නේ. මම දැන් හදන්නේ මේ ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක සෙටප් කරගන්න. මම ඉස්සෙල්ලාම සෙටින්ග්ස් වලට ගිහිල්ලා ෆින්ගර් ප්‍රින්ට් ID එක ක්ලික් කරගන්නවා. ID එක ක්ලික් කරගත්තට පස්සේ ඔගොන්ට පේන ඇති ෆින්ගර් ප්‍රින්ට් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. මම ඒකත් ක්ලික් කරගන්නම් මේ විදිහට. මෙතනදී ෆෝන් එක අන්ලොක් කරන්න ෆින්ගර් ප්‍රින්ට් එකට අමතරව බෑකප් පින් එකක් හරි පාස්වර්ඩ් එකක් හරි ඉල්ලනවා. මම මෙතනදී පින් එකක් ලබා දෙනවා මේකට. ඔයාලට පුළුවන් මෙතනදී කැමති පින් එකක් හරි පාස්වර්ඩ් එකක් හරි පාවිච්චි කරන්න. මම ලේසියට පින් එකක් පාවිච්චි කරනවා. fingerprint management කියන එක යටතේ තියෙන new fingerprint කියලා මම එකත් මේ විදිහට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති ෆෝන් එකකින් පෙන්නවා අපිට ඔයාගේ fingerprint එක ස්කෑන් කරන්න කියලා. මම වම් අතේ දඹර ඇඟිල්ල මේ විදිහට ස්කෑන් කරගන්නවා. ඔයගොල්ලන්ට පේන ඇති දැන් මගේ fingerprint එක ස්කෑන් කරලා ඉවරයි. දැන් මම මේක ඕකේ කරගන්නවා. දැන් අපි බලමු කොහොමද මගේ ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ෆෝන් එක අන්ලොක් වෙන්නේ කියලා. ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක ගැන කතා කරොත් ෆින්ගර් ප්‍රින්ට් එක නම් ගොඩක් ස්පීඩ්. ඒ හින්දා ෆින්ගර් ප්‍රින්ට් එක ගැන නම් ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති ෆෝන් එකේ හෝම් කී එකක් එහෙම නැත්නම් ෆිසිකල් බටන් එකක් නැති හින්දා ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා නෙවිගේෂන් කීස් පාවිච්චි කරන්න. මේ නෙවිගේෂන් කීස් වලින් ඔයගොල්ලන්ට පුළුවන් රිටර්න්, හෝම් ස්ක්‍රීන්, ඒ වගේම රීසන්ට් ටාස්ක් වලට ටග් ගාලා මාරු වෙන්න. ඔයාලටත් මේ ෆෝන් එක රුපියල් 38000 රුපියල් 44000 අතර මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මාකට් එකේ තියෙන මිඩ් රේන්ජ් ෆෝන් අතරින් හොඳම මිඩ් රේන්ජ් ෆෝන් එක කියලා මට ඔයගොල්ලන්ට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්.
ගොඩක් ස්තුතියි අද මගේ වීඩියෝ බැලුවට වීඩියෝ හොඳ නම් thumbs up එකක් දෙන්න ඒ වගේ මේ වීඩියෝ ඔයගොල්ලෝ යාළුවන්ට පෙන්වලා කරන්න මගේ YouTube channel subscribe කරන මතක කරනවා channel එක subscribe කරොත් විතරයි මම දාන වීඩියෝ පොඩි කන්නම බලාගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම subscribe button එකට පැත්තට පොඩි bell button එකක් click කළා මගේ update එකටම ගෙන ගන්න එන මේ වගේ වීඩියෝ අපි තාමම ඔයගොල්ලන්ට සුබ දවසක් මේ වගේම අලුත් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell button එකත් click කරලා මගේ update ඉක්මනටම දැනගන්න ඕනේ.